14 වන පරිච්ඡේදය මාතෘකාව සිහිය හා සමාධිය විපස්සනා හේවත් විදර්ශනා භාවනාව එක්තරා ආකාරයක මනස සමුත්‍රිත කිරීමේ ක්‍රියාවකි සිහිය හා සමාධිය යන එකිනෙක වෙන් වූ ගුණාංග දෙක මනසේ වඩා ගැනීමට ඔබ මෙහිදී උත්සාහ දරයි නියමාකාරයෙන් ගත් කල මෙම ද්විත්වය කණ්ඩායමක් ලෙස එක්ව ක්‍රියා කරයි ඉදිරියෙන් සහ පිටුපසින් එක දෙසට ඇදෙමින් යන බයිසිකලයක රෝද දෙකක්සේ එක්ව ක්‍රියා කරයි. එම නිසා මේවා සමතුලිතව දියුණු කර ගැනීම වැදගත් කාරණයකි. එක සාධකයක් වැඩියෙන් දියුණු කර එක සාධකයක් වැඩියෙන් දියුණු කර අනික පහත් මට්ටමක පවතින විට මනසේ තුල්්‍ය බව නැති වී භාවනා පුහුණුව අසීරු වේ. සමාධිය හා සිහිය එකිනෙකට වෙනස් වූ ක්‍රියාකාරීත්වයන් දෙකකි. භාවනාවේදී ඒවාටම ආවේනික වූ භූමිකා තිබෙන අතර තිබෙන සම්බන්ධය සියුම් මෙන්ම නිශ්චිතය. සමාධිය යනු මනස එක අග්‍රයක පිහිටුවීම යනුවෙන් බොහෝ විට හඳුන්වනු ලබයි. එය මනස එක අරමුණක රඳවා තැබීමට බලපෑම් කරයි. කරුණාකර බලපෑම් කිරීම යන්න සනිටුහන් කරගන්න. සමාධිය බලෙන් ඇති කළ හැකි ක්‍රියාවකි. නොනවතින අධිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කළ හැකිය. දියුණු වූ විට එය තරමක් දුරට එහි බලපෑම් ඇති කරන ස්වභාවය රඳවා ගනී. අනෙක් අතට සිහිය දැනීමේ ශක්තිය තීව්‍ර කරන සියුම් ක්‍රියාකාරකමකි. භාවනාව නැමැති කාර්යයේ සහායකයින් දෙදෙනා සමාධිය හා සිහියයි. සිහිය සංවේදී සාධකයයි. එය දේවල් දකි. සමාධිය අවශ්‍ය ශක්තිය සපයයි. ඒ අවධානය එක වස්තුවකට එල්ල කර තබා ගනී. මෙම සම්බන්ධයේදී සිහිය අවධානයේ අරමුණ තෝරාගෙන අවධානය ඉවතට ගිය විට එය දැනගනී. අවධානය තෝරාගත් අරමුණ කෙරෙහි රඳවා තබාගෙන කාර්ය ඉෂ්ට කරන්නේ සමාධියයි. එක සහායකයෙක් හෝ දුර්වල වූ විට ඔබගේ භාවනාව පිටපාරේ යයි. මනස එක වස්තුවක් කෙරෙහි කේන්ද්‍රගත කරන ඉන්ද්‍රිය සමාධිය ලෙස හැඳින්විය හැක. සැබෑ සමාධිය යනු යහපත් මනස එක ලක්ෂයකට කේන්ද්‍ර වී තිබීම බව අවධාරණය කරමු. මෙම ස්වභාවය තෘෂ්ණාවෙන්, වෛරයෙන් හා මුලාවෙන් තොරය. අයහපත් ඒකාග්‍රතාවයක් වුවද සිදුවිය හැකි නමුත් එය විමුක්තියට මඟ සලසන්නේ නැත. කාමාශාව කෙරෙහි ඔබගේ මනස මනාව ඒකාග්‍ර වී තිබිය හැක. නමුත් එයින් ප්‍රයෝජනයක් නැත. ඔබ ද්වේෂ කරන දෙයක් කෙරෙහි ඒකාග්‍ර වූ මනස උපකාරී නොවේ. එවන් ඒකාග්‍ර මනසක් විශේෂයෙන් ඔබ තව කෙනෙකුට හිංසාවක් කිරීමට යොදා ගන්නා විට එය ඉතා කෙටි කාලයක් පවතින තත්ත්වයකි. සැබෑ සමාධිය එවන් දූෂිත බවෙන් තොර වේ. එය මනස එක්තැන් වීමේ ක්‍රමයක් බැවින් බලය හා ශක්තිය ලබා ගනී. මෙය කාචයකට සමාන කළ හැක. කඩදාසියක් මතට වැටෙන සාමාන්‍ය හිරුවෙලිය කඩදාසිය උණුසුම් කිරීමට වඩා දෙයක් නොකරයි. නමුත් එම හිරුවෙලිය ප්‍රමාණයම කාචයක් තුලින් ඒක කේන්ද්‍රික වී පතිත වන විට කඩදාසි කොළයේ ගිනි ගනී. සමාධිය කාචයයි. මනසේ ගැඹුරු ස්ථාන දැකිය හැකි වෙන තරම් ප්‍රබලත්වයක් එය නිපදවයි. කේන්ද්‍ර කරගත යුතු වස්තුව තෝරා ගන්නා සිහිය කාචය තුලින් එහි තිබෙන දේ නිරීක්ෂණය කරයි. සමාධිය මෙවලමක් ලෙස සැලකිය හැකියි. අනෙකුත් සෑම උපකරණයක්සේම එයද යහපත සඳහා හෝ අයහපත සඳහා හෝ භාවිතා කළ හැක. තියුණු පිහියක් සුන්දර නිර්මාණයක් කැටයම් කිරීමට මෙන්ම තවකෙකුට හානියක් කිරීමටද පාවිච්චි කළ හැකිය. තේරීම ඇත්තේ එය පාවිච්චි කරන්නාගේ අතේය. සමාධියද මෙයට සමාන වෙයි. මනාව භාවිතා කළ විට එය ඔබගේ විමුක්තිය සඳහා උදව් කරනු ඇත. නමුත් එය ඔබගේ මමත්වයට සේවය කිරීම සඳහාද පාවිච්චි කිරීමට පුළුවන්. ඔබගේ දිනා ගැනීම හා සාර්ථකත්වයේ උදෙසාද එයට ක්‍රියා කළ හැක. ආත්මාර්ථකාමී වීම සඳහාද එය පාවිච්චි කිරීමට හැකිය. අනෙක් පුද්ගලයන්ව යටපත් කිරීමටද එය යොදාගත හැකිය. ප්‍රශ්නය වන්නේ සමාධිය තනිව ගත් කල ඔබට ඔබ පිළිබඳව මනා පින්තූරයක් ලබා නොදීමයි. ආත්මාර්ථකාමීත්වය හා දුකෙහි ස්වභාවය පිළිබඳව ඔබට අවබෝධයක් එය ලබා නොදී.
ගැඹුරු මානසික ස්වභාවයන් දක්වා ගමන් කිරීමට එය පාවිච්චි කළ හැකිය. එසේ වුවද මමත්වයේ බලය හඳුනා ගැනීමට ඉඩ නොලැබුණු ඇත. එය කළ හැක්කේ සිහියට පමණි. කාචය තුලින් බලා අනාවරණය කරගද්දී කුමක්දැයි දැකීමට සිහිය එහි නැත්නම් එයද නිෂ්ඵලය. සිහිය පමණක් තේරුම් ගනී. ප්‍රඥාව ඇති කරන්නේද සිහිය පමණි. සමාධියට වෙනත් අඩනුහුඩුකම්ද තිබේ. ගැඹුරු සමාධිය ඇතිවන්නේ සුවිශේෂී තත්වයක් යටතේ පමණකි. භාවනාශාලා හා ආරණ්‍ය ගොඩනැගීමට බෞද්ධ ශ්‍රාවකයෝ බොහෝ විහිස මහන්සි වෙති. ඔවුන්ගේ පරමාර්ථය මෙම නිපුණතාවය පුරුදු කිරීමට අවශ්‍ය භෞතික පරිසරය නිර්මාණය කිරීමයි. ශබ්ද හා බාධා නැති වාතාවරණයක් ගොඩනැගීමයි. කෙසේ වෙතත් බාධා වලින් තොර මානසික වටපිටාවද ඒහා සමානවම වැදගත් වෙයි. පංච නීවරණ හේවත් බාධාවන්සේ අප හඳුන්වන මානසික ස්වභාවයන් සමාධිය වැඩිවීමට අකුල් හෙළයි. ඒවානම් ඉන්ද්‍රයන් පිනවීමට ඇති ආශාව, වෛරය, මානසික අලස බව, නොසන්සුන්තාවය හා දිගිරියාවයි. දොළොස්වන පරිච්ඡේදයේදී අප මේවා විස්තර සහිතව සාකච්ඡා කර ඇත. ආරණ්‍යක තිබෙන පාලනය කළ පරිසරය චිත්ත වේගී ශබ්ද අවම මට්ටමක පවත්වා ගනී. විරුද්ධ ලිංගිකයන් හට එකට ජීවත් වීමට මෙහිදී ඉඩ නොලැබේ. මෙය ලිංගික ආශාවන් ඉපදීමේ ඉඩකඩ අවම කරයි. තමන්ට අයිති බඩු බාහිරාදිය ගෙන ඒමට අවසර නොදෙන බැවින් අයිතිය පිළිබඳ සම්ඩු සරුවල් හෝ ගිජු බවට හා ලෝභයට ඇති අවස්ථාව අඩුයි. සමාධියට තිබෙන තවත් බාධාවක් පිළිබඳව සඳහන් කළ යුතු ඇත. ගැඹුරු සමාධියේ යැලී සිටින ඔබට අනිකුත් එතරම් වැදගත් නොවන කරුණු පිළිබඳව අමතක වීමට ඉඩ ඇත. ඒවානම් ඔබගේ සිරුර, ඔබගේ අනන්‍යතාවය හා ඔබවට තිබෙන සියලු දේ වෙයි. මෙහිදීද ආරණ්‍ය ඉතාමත් පහසු ස්ථානයක් වෙයි. මූලික අවශ්‍යතා හා ඔබගේ භෞතික ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට මෙම පරිසරයේ කිසිවෙකු නිතරම සිටීම ඉතා යහපත් දෙයකි. මෙවන් සහතික කිරීම නොමැති විට ඉතා ගැඹුරු සමාධියකට ළඟා වීමට යමෙකු තර්මක අධිමතිකමක් දක්වයි. අනෙක් අතට සිහිය මේ සියලු දුර්වලකම් වලින් තොර වෙයි. සිහිය භෞතික හෝ වෙනත් ආකාරයක පරිසරය මත රඳා නොපවතී. එය ශුද්ධ දැනීමේ ස්වභාවයයි. එම නිසා මතුවන ඕනෑම තත්වයක් දැකීමට එයට නිදහස තිබේ. සිහියට සීමා පැනවිය නොහැක. සෑම මොහොතකම හා සෑම තත්වයකම තරමක් දුරට හෝ එය පවතී. සිහියට ස්ථිර කේන්ද්‍රගත වූ වස්තුවක් නැත. එය වෙනස් වීම නිරීක්ෂණය කරයි. එම නිසා එයට අවධානය යොමු කළ යුතු වස්තුන් අසීමිත සංඛ්‍යාවක් ඇත. මනස හරහා යන සෑම දෙයක් දෙස බලා සිටින එය ඒවා වර්ග නොකරයි. භාවනා අරමුණ දෙස බලන අවධානයෙන්ම බාධාවන් හා අකුල් හෙලීම් දෙසද බලයි. ශුද්ධ සිහිය පවතින අවස්ථාවේදී මනස තුළ සිදුවන සෑම වෙනස්වීමක් සමගම ඔබගේ අවධානයද ගලා යයි. එක දෙයකින් තවත් දෙයකට, තවත් දෙයකට, තවත් දෙයකට මාරු වෙයි. නිරතුරුවම මාරු වෙමින් යයි. සිහිය බලෙන් නැති කළ නොහැක. අදිෂ්ඨාන ශක්තියට මෙහිදී කිසිවක් කළ නොහැක. ඇත්ත වශයෙන්ම ඒ දියුණුවට බාධාවක් පමණි. සිහිය වැඩිම වෙහෙස මහන්සි වී කළ නොහැක. එය වැඩෙන්නේ අත්හැරීම තුලින් මෙන්ම මොහොත තුල පහසුවෙන් ජීවත් වීම හා ඔබ අත්දකින සියලු දේ සමග සුහද බවක් ඇති කර ගැනීම මගින්ය. සිහිය එය විසින්ම වර්ධනය වන බව අපි මින් අදහස් නොකරමු. ශක්තිය එයට අවශ්‍යයි. උත්සාහයද ඕනෑ වේ. නමුත් මෙම උත්සාහය බලය යෙදීමට වඩා වෙනස්ය. සිහිය වර්ධනය වන්නේ මෘදු උත්සාහයක් තුලිනි. භාවනායෝගියා සිදුවෙමින් පවතින සෑම දෙයක් පිළිබඳව අවධියෙන් සිටීමට තමාටම කාරුණිකවම් කරන මතක් කිරීම තුළින් සිහිය වැඩි. අඛණ්ඩ උත්සාහය හා මෘදු ස්පර්ශය සිහිය වැඩිීමේ රහස් වෙයි. මෘදු ලෙස තමාව අවදිමත් භාවයට නිරතුරුව ඇද ගැනීම මගින් සිහිය වර්ධනය කර ගනී. ආත්මාර්ථකාමී ලෙස සිහිය පාවිච්චි කිරීමද කළ නොහැක. එය මමත්වයෙන් තොර සෝදිසියකි. පිරිසිදු සිහිය ඇති විට මම යන්නක් නොපවතී. එසේම ඔබ ගැන නියම අවබෝධය ලබා දෙන්නේද සිහියයි.
ඔබගේ ආශාවලින් හා ද්වේෂයෙන් පිටට පැමිණෙන නියම ස්වરૂපය දැක ගැනීමට එයෝබට ඊට සලසයි. සිහිය පවත්වා ගැනීමේදී ඔබගේ යථා ස්වરૂපය දැක ගැනීමට ඔබට හැකි වේ. ඔබගේ ආත්මార్థකාමී හැසිරීම ඔබට දක්නට ලැබේ. ඔබගේ අතෘප්තිකර බව ඔබ දැක ගන්නී. එම අතෘප්තිකර බව ඉපදෙන ආකාරයද ඔබට දක්නට ලැබේ. ඔබ අන් අයට රිදවන ආකාරය ඔබ දකී. ඔබ සාමාන්‍ය ඔබටම පවසන මුසා තට්ටුව පසාරු කරගෙන යන විට එහි ඇති දේ ඔබ දකී. සිහිය ප්‍රඥාවට මඟ පාදයි. සිහිය කිසිවක් දිනා ගැනීමට උත්සාහ නොකරයි. එය හුදෙක්ම දේවල් දකිනවා පමණි. එම නිසා ආශාව හා ද්වේෂය එහි නැත. තරඟකාරී බව හා යමක් දිනා ගැනීමට වෙහෙස දැරීමක් එහි නැත. සිහියට අරමුණක් නැත. දැනටමත් තිබෙන දේ දකිනවා පමණකි. සිහිය සමාධියට වඩා පුළුල් හා විශාල ක්‍රියාවකි. සිහිය සෑම දෙයක්ම වටලා ගනී. සමාධිය සීමිත හෝ තනි වූ සාධකයකි. එක වස්තුවක් කෙරෙහි යොමු වන එය අනෙක් සෑම දෙයක්ම බැහැර කරයි. සිහිය අසීමිතව සියලු දේ ඇතුළු කරගනී. අවධානීය කේන්ද්‍රයේ පිටතක යන එය සිදුවන සෑම වෙනස් වීමක් දෙසම පුළුල් පරාසයක් තුල දකී. ඔබ ගලක් දෙස අවධානය යොමු කරන විට සමාධිය දකින්නේ ගල පමණකි. සිහිය මෙම ක්‍රියාවලියෙන් පිටත රැඳෙමින් ගලද සමාධිය ගල කෙරෙහි අවධානය යොමු කර සිටින හැටිද එම අවධානයේ ප්‍රබලත්වයේද සමාධියේ අවධානය ගලෙන් ගිලිහෙන මොහොතේම ඒ බාධාවක් පැමිණ ඇති බව දැනගන්නේ මෙන්ම නැවත ගල වෙත අවධානය යොමු කරන්නේද සිහියයි. ඉතා ගැඹුරට විහිදෙන ක්‍රියාවක් බැවින් සිහිය දියුණු කිරීම වඩා දුෂ්කරය. සමාධිය ලේසර් කිරණක් මෙන් හුදෙක්ම මනස එක්තැන් කිරීමයි. එයට මනසේ ගැඹුරට කිඳා බැස එහි ඇති දේ ආලෝකමත් කිරීමට බලය තිබේ. නමුත් දකින දේ වටහා ගැනීමට එයට නොහැකිය. සිහියට ආත්මార్థකාමීත්වයේ යාන්ත්‍රණය විමර්ශනය කර එහි ඇති දේ තේරුම් ගත හැකිය. දුක නොහොත් අතෘප්තිමත් භවයේ අභිරහස හා අපහසු භවයේ යාන්ත්‍රණය පසාරු කරගෙන සිහිය ගමන් කරයි. සිහිය ඔබ නිදහස් කරයි. කෙසේ වුවද එහි තවත් මිදිය නොහැකි උගුලක් ඇත. සිහිය දකින දෙයට ප්‍රතිචාර නොදක්වයි. එය දැක වටහා ගන්නවා පමණි. සිහිය ඉවසීමේ හරයයි. එබැවින් දකින දේ හුදෙක්ම බාරගෙන තිබෙන බව දැනගෙන උපේක්ෂා සහගතව නිරීක්ෂණයක යෙදී මෙය පහසු නොවුවද අත්‍යවශ්‍ය කරුණකි. අප අනවබෝධයෙන් පිරී ඇත. අපි ආත්මార్థකාමී වෙමු. අපි කෑදරකමින් යුක්ත වෙමු. පුරසාරම් දොඩවමු. අපි බොරු කියමු. අපි කාමාශාවන් ඇත්තෝ වෙමු. මේවා සත්‍ය කරුණිය. සිහිය යනු මෙම සත්‍ය කරුණු දැක අප සමග ඉවසීමෙන් කටයුතු කර අපගේ සත්‍ය ස්වභාවය පිළිගැනීමයි. මෙය උඩුගම් බලා යෑමකි. එය පිළිගැනීමට අප කැමති නැත. එය ප්‍රතික්ෂේප කිරීම හෝ වෙනස් කිරීම හෝ සාධාරණීකරණය කිරීමට අපට අවශ්‍යයි. නමුත් පිළිගැනීම සිහියේ හරයයි. සිහිය වර්ධනය කර ගැනීමට නම් සිහිය සොයා දෙන දේ පිළිගත යුතුය. එය විඩාව, නොසන්සුන්තාවය හෝ බය විය හැකියි. එය දුර්වලකම්, හීනමානය හෝ අපගේ වැරදිවීමටද පිළිවෙන. එය කුමක් වුවත් එය අපගේ ස්වභාවයයි. යථාර්ථය වන්නේ යයි. සිහිය පවතින දේ එලෙසින්ම පිළිගනී. සිහිය දියුණු කිරීමට තියෙන එකම මඟ ඉවසන සුළු පිළිගැනීමයි. සිහිය වර්ධනය වන එකම ක්‍රමය නම් අඛණ්ඩ සිහිය පිහිටුවා ගැනීම හා ඉවසීමෙන් සිහිය පුරුදු කිරීම පමණක්මය. මෙම ක්‍රියාවලිය බලහත්කාරකමින් හෝ කඩිනමින් කළ නොහැක. එයටම ආවේනික වේගයකින් එය ඉදිරියට යයි. භාවනාවේදී සිහිය හා සමාධිය එකට සමාන්තරව ගමන් කරයි. සිහිය විසින් සමාධියේ බලයට මඟ පෙන්වයි. සිහිය මෙම මෙහෙයුම් කළමනාකාරවරයා වෙයි. මනසේ ගැඹුරු ස්ථානයන් හට ගමන් කිරීමට සිහියට අවශ්‍ය බලය සමාධිය විසින් සපයා දෙයි. විනිවිද දකිනා නුවණ හා අවබෝධය එම සහයෝගීතාවයේ ප්‍රතිඵලයයි.
මෙම දෙවර්ගයේම සමානව වර්ධනය කළ යුතුයි. එසේ නමුත් සිහිය භාවනාවේ කේන්ද්‍රය බැවින් එයට තරමක් වැඩි අවධානයක් ලබා දෙයි. විමුක්තිය සඳහා ඉතා ගැඹුරු මට්ටමේ සමාධියක් අවශ්‍ය නැත. නමුත් සමතුලිතතාවයක් අවශ්‍යයි. සමතුලිතතාවය ඇති කිරීමට අවශ්‍ය සංසුන් බවෙන් තොර ඉහළ මට්ටමේ දැනීම LSD වැනි මද්ද්‍රව්‍යකින් ඇති කෙරෙන අධිසංවේදීතාවයේ වැන්නක් ඇති කරයි. එමෙන්ම සමාන අනුපාතයකින් සිහිය නැති විට සමාධියම පමණක් ගල් පිළිමයක් වැනි තත්ත්වයක් ඇති කරයි. සමාධිගත වන භාවනානුයෝගියා ගල් රූපයක්සේ වාඩි වී සිටිනු ඇත. මේ ස්වභාවයන් දෙකම මගහැරිය යුතුය. මානසික දියුණුවේ මූලික අවස්ථාවන් බිඳී විසිරී යන සුළු සියුම් බවක් උසුලයි. සිහිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සමාධියේ වැඩිම බාල කරයි. භාවනාව ආරම්භයේදී මනස කෙතරම් ක්‍රියාකාරීද යන්න ඔබ අවබෝධ කරගනී. තේරවාද බුදුදහම මෙම සංසිද්ධිය වඳුරු මනස ලෙස හඳුන්වයි. මේ සිතුවිලි දියැල්ලක් ලෙස ටිබෙට් නොහොත් තිබ්බතීය බුදුදහමේ හඳුන්වනු ලබයි. මේ අවස්ථාවේදී සිහිය විසින් දැක ගැනීමට බොහෝ දේ ඇති බැවින් ඒ අවධාරණය කිරීම සමාධිය දියුණු වීමට බාධාවක් ඇති කරයි. අධෛර්යයට පත් නොවන්න. මෙය සෑම දිනම පාහේ අත්දකින්න අවස්ථාවකි. එයට ඉතා සරල විසඳුමක් ඇත. ඔබගේ සියලුම ප්‍රයත්නයන් සිත එකඟ කිරීම සඳහා යොදවන්න. ඊමේ යත යන අවධානය නැවත නැවතත් ආපසු රැගෙන එන්න. ඒ ස්පර්ශ කරන්න. මේ පිළිබඳ විස්තර 7 වන හා 8 වන පරිච්ඡේදවල ඇත. මාස කිහිපයක් භාවනාවේ යෙදෙන විට ඔබට සිත එක්තැන් කිරීමේ බලය ලැබෙනු ඇත. එවිට ඔබගේ ශක්තිය සිහිය වෙත යොමු කිරීමට ඔබට පුළුවන්. උදාසීනතාවය ඇතිවෙන මට්ටමට සමාධිය දියුණු නොකරන්න. මේ මාංශ දෙකෙන් තවමත් වඩා වැදගත් වන්නේ සිහියයි. ඔබට පහසුවෙන් එය කළ හැකි වූ වහාම එය ගොඩනැගිය යුතුය. පසුව එන ගැඹුරු සමාධියට අවශ්‍ය අතිවාරම සකසන්නේ සිහිය විසිනි. සමතුලිතතාවය පිළිබඳ බොහෝ වැරදි කාලයේ විසින් නිවැරදි කරනු ඇත. ප්‍රබල සිහිය දියුණු වී ඇති තැන නිතැතින්ම සම්මා සමාධිය ගොඩනැගේ. දැකීමේ ගුණය වැඩියෙන් දියුණු වෙනවා සමගම කඩිනමින් බාධක දැකීම හා එවන් වේගයකින්ම ඒවායින් මිදී අවධානය භාවනා අරමුණ වෙත ඒමට හැකියාව ලැබේ. එහි ස්වභාවික ප්‍රතිඵලය දියුණු වූ සමාධියයි. දියුණු වන සමාධිය සිහිය වැඩිවීමටද උපකාර කරනු ඇත. බලවත් සමාධියක් පවතින විට බාධා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියට අවකාශ අඩු වේ. බාධාව සංතුහන් කරගන්නා ඔබ අවධානය ඒ තිබිය යුතු ස්ථානයට ගෙනෙයි. මෙනිසා මෙම සාධක දෙක සමතුලිතව සිටමින් ස්වභාවයෙන්ම එකිනෙකෙහි වර්ධනයට බොහෝ දුරට උපකාරී කරගනී. මෙහිදී එකම නීතිය වන්නේ ආරම්භයේදී ඇතිවන වඳුරු මනස මෙල්ලවනතුරු සමාධිය වඩා ගැනීමට වැඩිපුර වෙළඳීමයි. පසුව සිහිය ගැන අවධාරණය කරන්න. ඔබ කලබලයට පත් වූ බව දැනෙන විට සමාධිය අවධාරණය කරන්න. බර නිදිමතකට යොමු වෙනවා නම් සිහියට මුල් තැන දෙන්න. මුළුමනින්ම ගත් කල සිහිය පිහිටුවා ගැනීමට මුල් තැන දිය යුතුය. එය ගැනම දැනගැනීමට තිබෙන හැකියාව හේතුවෙන් සිහිය ඔබගේ භාවනාවේ දියුණුවට මඟ පෙන්වයි. ඔබගේ පුහුණුව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්නේ සිහියයි. ඔබගේ දියුණුවේ මට්ටම එය ඔබට දැනගන්නට සලස්වයි. නමුත් ඒ ගැන එතරම් කරදර නොවන්න. මෙය ධාවන තරගයක් නොවේ. ඔබ කිසිවෙක් හෝ තමග තරඟ වැදි නැතිවක් මෙන්න තරඟ කාල සීමාවක්ද නැත. සිහිය කිසිම චිත්තවේගී හෝ මානසික හෝ ස්වභාවයක් මත රඳා නොපවතින බව ඉගෙන ගැනීම ඉතා අසීරු කාරණයකි. භාවනාව පිළිබඳ අප තුළ විවිධ දර්ශන තිබේ. භාවනාව සෙමින් නැවිදින සංසුන් මිනිසුන් විසින් නිසල ගල් ගුහා තුළ සිටමින් පුහුණු වන්නකි යන එබඳු දර්ශනයකි. ඉන් ගාම්‍ය වන්නේ පුහුණු වීමට අවශ්‍ය තත්ත්වයන් පමණි. සිහිය හා සමාධිය ඇති කරන නිපුණතා ගොඩනැංවීම සඳහා එම තත්ත්වයන් භාවිතා කෙරේ. නිපුණතා ඉගෙනගත් පසු පුහුණු සීමා විසිකර දැමිය යුතුය. සිහිය පවත්වා ගැනීමට
ගොළු බෙල්ලෙකුසේ සෙමින් නැවිලීම අවශ්‍ය නොකරයි. සංසුන් වීමද අවශ්‍ය නැත. සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳීම සඳහා වන කෙටි ක්‍රමය වූ සියුම් කලනය භාවිතයේදී වුවද ඔබට සිහියෙන් සිටිය හැකිය. පාපන්දු ක්‍රීඩාවේ පොරබැදීමක් මැදදී වුවද ඔබට සිහියෙන් සිටිය හැක. කෝපයෙන් වියරු වැටී සිටින අවස්ථාවක දීපවා ඔබට සිහියෙන් සිටීමට පුළුවන්. ශාරීරික හෝ මානසික ක්‍රියාවන් සිහිය පවත්වා ගැනීමට බාධාවක් නොවේ. ඔබගේ මනස දැඩි ක්‍රියාකාරී මට්ටමක ඇති බව දැනුන විට හුදෙක් එහි ස්වභාවය හා ක්‍රියාකාරීත්වයේ ප්‍රමාණය නිරීක්ෂණය කරන්න. එය සිත හරහන සම්දර්ශනයක කොටසක්ම පමණි. 14 වන පරිච්ඡේදය නිමවිය.